අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි අපි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දෙවියන්ටත් මිනිස්සුන්ටත් සියලු සත්වයින්ටත් යහපත සැපය සලසන්ඩ සියලු සතුන් සසර දුකින් නිදහස් කරන්ට උත්තරීතර ධර්මයක් දේශනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නෙම මේ ඉපදෙන මැරෙන සසරෙන් ඒ ඉපදෙන මැරෙන ස්වභාවය කොටගත් සත්වයින්ව නිදහස් කරගන්නට. පින්වත්නි, ඒ ඉපදෙන මැරෙන සසරේ ආරම්භක කෙරවලක් පනවන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉපදෙන මැරෙන සසරේ ආරම්භක කෙරවලක් පනවන්න බෑ. පටන් ගත්තේ කවද්ද කියලා කියන්න විදිහක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ අනුවතග්ග සංයුක්ත දේශනාවලදී දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ ඒ සම්බුදු නුවණින් හොඳට මේ ලෝකය පිරිසිඳ දැකලා. බුදුරජාණන් වහන්සේ අපි දන්නවා පින්වත්නි, සියල්ල දන්නෝ. බුදුරජාණන් වහන්සේ සියල්ල දකිනෝ. ඒ බුදුරජාණන් වහන්සේව අපි හොඳට තේරුම් ගත්තොත් ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගත්තොත් ඒ අවබෝධය අදහාගන්න ඒ බුදුරජාණන් වහන්සේව තේරුම් ගන්න කෙනාට
ඒ බුද්ධ ශාසනේ ඉක්මනට පල නෙලන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න ඕනේ. ඒතකොට තමයි අපි ශ්‍රද්ධාවට පැමිණුණා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේගේම සොයං වූ ඥානයෙන් ධර්මයක් අවබෝධ කළා කියන තැනට අපි එන්න ඕනේ. ඒ ගැන එහෙම පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ. ඒ පැහැදීම කෙනෙක්ව මේ සසර දුකින් නිදහස් කරනවා. ඒ පැහැදීම තමයි කෙනෙක්ව සසර දුකින් නිදහස් කරන්න තියෙන ආරම්භය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තමයි අපි පහදින්න ඕනේ. උන්වහන්සේ අවබෝධය තුල පිහිටලා ඉඳලා උන්වහන්සේ දේශනා කරනවා අමා මහ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් දහමක්. පින්වත්නි, මේ දහම ඔබ දන්නවා ස්වාක්ඛාතයි. මුල, මැද, අග මනාව දේශනා කරලා තියෙනවා. ඒ දහම සන්දිට්ඨිකයි. මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. එතකොට එහෙනම් ඊළඟ ජීවිතයක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. එතකොට මේ ජීවිතේම අත්දකින දහම අපිට දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අකාලිකයි. කාලයකට අයිති නෑ. මේ කාලෙදි විතරයි මේ දහම පුළුවන් කියලා කියලා නෑ. එදාට, අදට, අනාගතයට ගැලපෙන දහමක් තමයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාළ දහම ඒහි පස්සිකයි. ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඇවිත් අහගෙන ඉන්න පුළුවන්, දකින්න පුළුවන්, බලන්න පුළුවන්. ජාතියක්, ආගමක් එහෙම වෙනසක් නැහැ. ඕනෑම කෙනෙකුට දකින්න ඇවිත් බලන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන්සේගේ දහම ඕපනයිකයි. ඒ කියන්නේ බුදුරජාණන්සේගේ ධර්මය තමා තුලින් තමයි දකින්න තියෙන්නේ. තමා තුලින්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ පින්වත්නි, තමන් වහන්සේ ඒ දේශනා කරපු ධහම ඒ ඒ කෙනාට තේරෙන්නේ ඒ ඒ කෙනාගේ ප්‍රඥාවේ පමණට, දැනුමේ පමණට කියලා බුදුරජාණන් දේශනා කරනවා. මෙන්න මේ බුදුරජාන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු දහම ඒකාන්තයෙන්ම සත්‍යයක්, ඒකාන්තයෙන් මේක සැපයක් කියලා අදහගන්න ඕනේ. ආන් එහෙම අදහගත්තාම ආන් ඒ ඇදහිම ඒ කෙනාව අමා මහ නිවන කරාම එක්කගෙන යනවා. අමා මහ නිවන කරා රැගෙන යනවා. එතකොට මේ පින්වතුන් හොඳට දක්ෂ වෙන්න ඕනේ. හොඳට කල්පනා කරන්න ඕනේ. හොඳට හිතන්න ඕනේ. මේ ධර්මය මං හොඳට අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් මං බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් නොමැතිව තමන් වහන්සේගේම සොයම්බූ ඥානයෙන් අවබෝධ කරලා යම් දහමක් දේශනා කළාද, ඒ දහම මං ඒකාන්තයෙන්ම මොකද කරන්නේ? ඒකාන්තයෙන්ම අදහා ගන්නවා කියන තැනකට එන්න ඕනේ. ආන් ඒ කෙනා පින්වත්නි, ඒකාන්තයෙන් නිවන් මගට පිවිසෙන, ඒ නිවන් මගේ ගමන් කරන, ඒ නිවන් මගේ ගමන් කරලා අමා මහ නිවන සාක්ෂාත් කරන කෙනෙක් බවට පත් වෙනවා.
සාක්ෂාත් කරන කෙනෙක් බවට පත්වෙන. එනිසා මේ පින්වතුන් දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියටම කරන්න. තං සුනාත හොඳට අහගෙන ඉන්න ඕනේ. මනසි කරෝම හොඳට නුවණින් විමසන්න ඕනේ. හොඳට අහන්න ඕනේ. හොඳට නුවණින් විමසන්න ඕනේ. බුදුරජාන් වහන්සේ බොහෝමයක් දේශනාවලදී හොඳට අසන්න නුවණින් විමසන්න කියලා දේශනා කරනවා. අපි උත්සාහ කරනවා අද දවසේ මේ පින්වත් පෙරසට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ගැඹුරු දහමක් උත්තරීතර ධර්මයක් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්ට අයිති වෙන්නේ දාන, සීල, භාවනා කියන ඒවා. ඒ දොරි ඉස්සරෝම පනවන්නේ දානය. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඉස්සරෝම මොකද කරන්න ඕනේ? දානෙ දෙන්න ඕනේ. ඊට පස්සේ සීල් රකින්න. ඊට පස්සේ භාවනා කරන්න. හැබැයි මේවා මේ පිළිවෙලට කරන ඒවා නෙවෙයි. දන් දෙන ගමම්ම සිල් රකින්නත් ඕනේ. ඒ ගමම්ම භාවනා කරන්න ඕනේ. දාන, සීල, භාවනා කියන ඒවා එයාගේ ජීවිතේදී සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි අහලා තියෙනවා, අපි දන්නවා දානේ පිනට වඩා මහත්ඵලයි මහානිසංසයි සීලේ පින, නේද? සීලේ පිනට වඩා මහත්ඵලයි මහානිසංසයි භාවනාවෙන් රැස්සෙන පින. සීලේ පිනට වඩා මහත්ඵලයි මහානිසංසයි භාවනාවෙන් රැස්සෙන පින. ඒ පින තමයි මහත්ඵල මහානිසංසම පින. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ භාවනාව සම්බන්ධව භාවනාවේදී ඇතිවෙන ගැටලුවක් निराකරණය කරගන්න ලස්සන දේශනාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ කවුරු ආරම්භයාද? මුගලන් මහරහතන් වහන්සේ ආරම්භයා. මුගලන් මහරහතන් වහන්සේ මහරහත් වෙන්න ඉස්සරලා පැවිදි වෙලා බණ භාවනා කරන කාලේ වෙච්ච සිද්ධියක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ හිටියේ බග්ග කියන ජනපදයේ, සුන්සුමාරගිරි කියන බේස කලාවනේ. ඒක තිබුණා මිගදායක්, මුවන්ට වෙන් කරපු භූමියක්. බග්ග කියන ජනපදයේ සුන්සුමාරගිරි කියන බේස කලාවනේ මිගදායේ තමා වැඩවාසය කළේ. එදා ආයුස්මත් මොග්ගල්ලාණන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාලමුත්ත කියන ග්‍රාමයේ, කල්ලවාලමුත්ත ග්‍රාමයේ භාවනා කර කර හිටියා. භාවනා කර කර ඉන්න මුගලන් ස්වාමීන් වහන්සේ නිදි කිරා වැටෙනවා. භාවනා කර කර ඉන්න මුගලන් ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ? නිදි කරාගෙන වැටෙනවා. දැන් මේ පින්වතුනුත් එහෙමනේ නේද? භාවනා කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ අපිට? නිදි කරා වැටෙනවා. වෙන කිසිම වෙලාවක සමාහෙට නිදි කරා වැටෙන්නේ නැහැ. හැබැයි භාවනා කරන්න පටන් ගත්ත ගමන් සැපට නිදා ගන්න පුළුවන් නේ. වෙන වෙලාවක එහෙම නිදා ගන්න බෑ. භාවනා කරන්න ගත්තාද? ගාතු ගමන් නිඳ යනවා. දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේටත් මොකද උනේ? මුගල්ලාණන් වහන්සේත් ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරනකොට උන්වහන්සේටත් නිදි කිරාගෙන වැටෙනවා. නිදි කිරාගෙන වැටෙනකොට මේක බුදුරජාණන් වහන්සේ ඈත ඉඳලා මිනිස් ඇස ඉක්මවා ගියපු ඒ
පාරිසුද්ධ වූ දිවැස් නුවනින් දකිනෝ. මුගලන් ස්වාමීන් වහන්සේ මුගල්ලාණයන් වහන්සේ කල්ලවාල මුත්ත කියන ගමේ භාවනා කර කර ඉන්නවා නිදි කිර කිර. ඉතින් මේක දැක්ක බුදුරජාණන් වහන්සේ දිවැස් නුවනින් දැකලා මොකද කරේ? දැකලා ඒ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බලවත් පුරුෂෙක් අකුලපු අතක් දිගාරිනවා වගේ, දිගෑරපු අතක් අකුලනවා වගේ වේගෙන්. ඊළඟට මොකද වෙන්නේ? මොකද කළේ? අර සුන්සුමාරගිරියේ ඒ බේස කලා වනයේ ඉඳලා මොකද වුණේ? එහෙන් නොපෙනී ගියා. නොපෙනී ගිහිල්ලා මොකද වුණේ? මගදේ කල්ලවාල මුත්ත කියන ග්‍රාමයේ මුගලන් මහරහතන් වහන්සේ නිදි කිර කිරා භාවනා කරන තැනට වැඩම කළා. උන්වහන්සේ ඉදිරියේ පහළ වුණා. මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ පහළ වුණා, පෙනී සිටියා. එතකොට එනම් මේ කියන විදියට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනයි මුගලන් ස්වාමීන් වහන්සේ වැඩ හිටපු තැනයි යම් පමණක ලොකු දුරකින් තිබුණා තේ. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ හැකුළු අතක් දිගාරිනවා වගේ, දිගාරින අතක් හකුලන වේගෙන් වගේ, ඊටත් වැඩි වේගකින් මොකද වුනේ? අර බග්ග කියන ජනපදයේ සුන්සුමාරගිරි බේසකලාවනේ අර මුවන්ගේ අබේ භූමියේ ඉඳලා කල්ලවාල මුත්ත ග්‍රාමේ ඒ මුගලන් ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාණයන් වහන්සේ නිදි කිර කිර භාවනා කරන තැනට ඔන්න වැඩම කළා. පෙනී හිටියා, පහළ වුණා. එතකොට මොකද වෙන්නේ? පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ පනවන ලද ආසනේ වැඩ හිටියා. පනවපු ආසනේ වැඩ හිටියා. වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ මොකද වුනේ? මොග්ගල්ලාණන් වහන්සේට මෙන්න මෙහෙම වදාලා. එහෙම පනවපු ආසනේ ඉඳලා මෙන්න මෙහෙම දේශනා කළා. මොග්ගල්ලාණේනි, ඔබ නිදි කිරමින් සිටින්නේ එහි නොවැ. මොග්ගල්ලාණ, ඔයාට නිින්ද යනව නේද කියලා ඇහුවා. මොග්ගල්ලාණ, ඔබට නිින්ද යනව නේද ඇහුවා. නිදි කිරනව නේද කියලා ඇහුවා. නෑ නෑ, මම භාවනා කරනවා කියලා. ඈ, දැන් අපෙන් ඇහුවොත් එම් මොකද වෙන්නේ? නෑ, මේ මම භාවනා කරන අපින් නැද්ද කියලා කියනවා. අපි කැමති නෑනේ පිළිගන්න. නේද? දැන් ඔය සමහර අය කියන්නේ, ස්වාමීනි ඉඳගත්තා, කොන්ද කෙලින් කරගත්තා, භාවනා කරන්න ඉඳගෙන ටිකක් වෙලා ආයනකොට මොකුත් දැනෙන්නේ නැති වුණා. ඇස් දෙක ඇරලා බලනකොට පය දෙකක් විතර ගිහිල්ලා. මොකක් වුණාද මතක නෑ. දැන් මෙයාලා හිතන්නේ මේක මේ හිතේ හොඳ එකඟ බවක්, සමාධියක්, ලොකු දෙයක් කරලා වගේ. බලපුවා මොකද්ද? භාවනාවේ හිටියනම් වෙච්ච සිද්ධිය දන්නවද නැත්? වෙච්ච සිද්ධිය හොඳට දන්නවා. හිටියේ පළවෙනි ධ්‍යානේද, දෙවෙනි ධ්‍යානේද, තුන්වෙනි ධ්‍යානේද, හතරවෙනි ධ්‍යානේද, රූප ධ්‍යානයකද, අරූප ධ්‍යානයකද නේද? ඊළඟට විඤ්ඤාණං ඡායතනයකද, ආකාසානං ඡායතනයේද, ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතනයේද, මේ මොකද්ද තැනකද තමන්ගේ හිත සමාධිමත් වුණේ කියන්නේ? හොඳට භාවනා කරා නම් දන්නවා. රාගසිතක් ඇතුවද හිටියේ, රාගසිතක් නැතුවද හිටියේ, ද්වේෂසිතක් ඇතුවද හිටියේ, ද්වේෂසිතක් නැතුවද හිටියේ, මෝහසිතක් ඇතුවද හිටියේ, මෝහසිතක් නැතුවද හිටියේ කියලා සිහියෙන් හිටියානම් දන්නවද නැත්? සිහියෙන් හිටියානම් දන්නවා. හිත විසිරුණාද නේද? ඒවා ඔක්කොම දන්නවද නැත්? දන්නවා. දැන් අපිට උනේත් මොකද? හොඳට නිින්ද ගියා. දැන් මුගලන් මහ ස්වාමීන් වහන්සේලා, දැන් මේ මහරහතන් වහන්සේ නෙමෙයි එතකොට. මුගලන් ස්වාමීන් වහන්සේටත් මොකද උනේ? නිින්ද ගියා. වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ආනෝ මොග්ගල්ලාන නිින්ද ගියානේ කියලා. නෑ නෑ, භාග්‍යතුන් වහන්සේ මොන පිස්සද එහෙම කිව්වද?
නෑ එසේය ස්වාමීනයකි ඒමයි නින්ද කියානන්න කියලා වැරැද්ද වෙච්චදේ පිළිගත් අද නැ පිළිගත්තා එහෙමයි ස්වාමීනී එදකට මොකද වෙන්නේ ආං ඒ වෙලාවේ නිදිමත දුරුකර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණා කීපයක් පැහැදිලි කළා. මොකද්දක දේශනා කළේ නිදිමත දුරු කරගන්න. දැන් නිදිමත කියන එක භාවනාවට උපකාර වෙන දෙයක්ද භාවනාවට බාධාවක්ද? භාවනාවට බාධාවක් නේද? එතකොට ඒකට කියනවා මොකද්ද? නීවරණයක්. මොකද්ද? නීවරණයක් නේද? නීවරණ කීයද? පහයිනේනේ. මොනවද මේ නීවරණ පහ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව. මේ පහ තියෙනකන් පළවෙනි ධානයේ උපදින්නේ නෑනේනේ. මේ පහ තියෙනකන් පළවෙනි ධානයේ අංග පහ ඇති වෙන්නේ නෑ කියනවා. මොනවා තියෙනකන්ද? කෙනෙක්ගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා නම් ව්‍යාපාදේ. කාමච්ඡන්දේ කියන්නේ මොකද්ද? මේ කාමයන්ට තියෙන කැමැත්ත. ඇහින් දකින රූපවලට, කනට ඇහෙන සද්දවලට, නාසයට දැනෙන ගඳ සුවඳවලට, දිවට දැනෙන රසයන්ට, කයට දැනෙන පහසට කියන මේ කාම අරමුණුවලට යම් ආසාවක් කෙනෙක්ගේ හිතේ තියෙනවද ඒකට කියනවා කාමච්ඡන්දය කියලා. නේද? එහෙනම් අපි කාමච්ඡන්දය ඇතුවද ඉන්නේ නැතුවද? අපි ඇහැට දකින රූපවලට කැමතිනේ. කනට ඇහෙන සද්දවලට කැමති. ප්‍රියයි නේද? ඒවා ප්‍රිය වෙනවද ඒ වෙලාවට හිත එකඟ වෙන්නේ නෑ කියනවා. ඇහින් දකපු රූප ගැන හිත හිත ඉන්නවා නම්, කනට ඇහෙන සද්ද ගැන හිත හිත ඉන්නවා නම්, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන හිත හිත ඉන්නවා නම් මේ වෙලාවට හිත එකඟ වෙන්නේ නෑ කියනවා. ඊළඟට තරහසිතින් ඉන්නවා නම් ව්‍යාපාදය. මොකද ව්‍යාපාදය කියන්නේ? තරහසිත. තරහසිතින් ඉන්නවා නම් ඒ කියනත් මොකද වෙන්නේ? ඒ වෙලාවට හිත වැඩෙන්නේ නෑ, හිත එකඟ වෙන්නේ නෑ, හිත සමාධිමත් වෙන්නේ නෑ කියනවා. කෙනෙක් නිදිමතේ ඉන්නවා, නිදි කිර කිර ඉන්නවා. ආන් ඒ වෙලාවටත් හිත එකඟ වෙන්නේ නෑ, හිත සමාධිමත් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් දේශනා කළා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ, හිත විසිරෙනවා, එහෙම යනවා. දැන් හිතේ ස්වභාවය කොහමද? දූරංගමං, ඒකචරං, අසරීරං, ගුහාසයං. දුර ගමන් යනවා. ශරීරයක් නැහැ. ගුහාවක් වගේ තනිවම තමයි හැසිරෙන්නේ. ආංගීත ඉසිරෙනවට කියනවා උද්දච්ච කුක්කුච්චේ කියලා. විචිකිච්ඡාව කියන්නේ සැකය. මෙන්න මේ නීවරණ පහෙන් එක නීවරණයක් තමයි නිදිමත. කෙනෙක් ගිතුවනා නම් නිදිමත, ආන් ඒ වෙලාවට එයාගේ හිත සමාධිමත් වෙන්නේ නෑ. මොකද නීවරණ පහෙන් එකක් හරි තියනවා නම් පළවෙනි ධානයටවත් එයා ගන්න බෑ. පළවෙනි ධානයේ උපදින්න නම් නීවරණ පහම නැති වෙන්න ඕන ඒ වෙලාවට. එනම් කාගේ හරි කියනවා නම් කවුරු හරි මං දැන් පළවෙනි ධානයේ ඉන්නේ කියලා, එයා තුළ ඒ වෙලාවේ නීවරණ පහ තියෙන්න බෑ. ඒ වෙලාවේ නීවරණ පහ බෑ. එතකොට එහෙමනම් භාවනාවේ ඉදිරියට යන කෙනෙකුට මේ නිදිමත කියන එක බාධාවක්ද නැද්ද? බාධාවක් නේද? එතකොට එහෙනම් මේ පින්වත් පිරිසත් භාවනා කරනවද නැද්ද? කවදා හරි කරන්න ඕනද නැද්ද? කරන්න ඕනේ. හුඟාක් අයට උනේ මොකද්ද? හුඟාක් අයට උනේ ඉගෙන ගන්න කාලය හිතුවා ඉගෙනගෙන ඉවර වෙලා භාවනා කරනවා කියලා.
ඊට පස්ස හිතුවා රස්සාවක් කොරලම පළවෙනි පඩියෙන්ම සුදු ඇඳුම් ඇඳගෙන භාවනා කරනවා කියන පළවෙනි පඩියෙන් සුදු ඇඳුම් අරගෙන අම්මයි තාත්තයි කට්ටියත් එක්කම ඕන් හිතුවා භාවනා කරන්න යනවා. ඊට පස්සෙ ඕන් පළවෙනි රස්සාව වෙනකොට හිතුවා ඊට කලින් ගෙයක් දොරක්වත් හදලා ඉන්න එපා, ඉන්න තැනක්වත් තියෙන්න එපා භාවනා කරන්න. බුදු කුටියකුත් හදලම ඈ අලුත හදන ගෙයි. බාහිර සද්දත් එන නිසා, මදුරුවොත් එන නිසා බුදු කුටියක් හදලම ඕක ඇතුළට වෙලා භාවනා කරනවා කියලා හිතුවා. එතකොට උන් පුතෙක් ගෙදරට ඇවිත් මේ කාලු කුණහමවත් භාවනා කරනවා කියලා හිතුවා. ඊළඟට තව කෙනෙක් ඇවිත් දැන් ඉතින් මොනවා කරන්නද, දෙවෙනියක් ටිකක් උගන්නලම ඉන්නවා කියලා හිතුවා. දැන් තුන්වෙනියටත් උගන්නන්න හිතුවා. එතකොට ලොකු එක්කෙනා ගොඩක් ලොකුයි. එහෙනම් ඉතින් එයාවත් දීග දීලම භාවනා කරනවා කියලා හිතුවා. එයා දීග දීලා වෙනකොට බෙන්න ලිස්ට් එකේ දෙවෙනියක් දීගෙට නැස්ති. එතකොට එයාවත් එහෙනම් දීලා වෙනවා කියලා හිතනකොට මොකද වෙන්නේ? ඕන්න හිතුවා. එහෙනම් ඉතින් තව එකාණ ඉතින් ඔය කොල්ලවත් බන්දලම අපි ඉතින් පාඩුවේ බණ භාවනාවක් කරගෙන ඉන්නවා කියලා හිතුවා. ඒ කරලා පුංචි එක්කෙනා බන්දලා ඉවර වෙනකොටම ලොකු පුතාට දරුවෙක් හම්බෙන්න යාගෙන උනට. දැන් ඒවා බලන්න ඒවා කරන්න යන්න ඕනේ. අත්දැකීම් බහුල අම්මනේ. තාතර අත්දැකීම් බහුලයි. දැන් නොදන්නේ උන්ට කියලා දෙන්න එපා. අපිත් ඉතින් කිරියම්මලා අත්තලා නොවැ කියලා ඕන් ඒවා බලන්න ගියා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඔන්න කෙරි අම්මලා අත්තලා වෙලා ඉතින් ඉන්නකොට දැන් ඔන්න භාවනා කරන්න ඉතින් ඉඳ හිට උත්සාහ කරනකොට ඉඳගන්න බෑ, හිටගෙන ඉන්න බෑ, ඇවිදින්න බෑ, අතපය නමන්න බෑ නේද? ඇයි? දැන් වයසට ගිහිල්ලා ඉතින් මොකෑ කරන්නේ? මේ සැරේ බෑ නේද? ඊළඟ සැරේකවත් උත්සාහ කරනවා කියලා බහුතරය අතාරිනවද නැද්ද? බහුතරය අතාරිනවනේ. එහෙමනම් ඇත්තටම උත්සාහ කරන්න ඕනේ කවද්ද? මේ දැන්. මේ දැම්මම උත්සාහ කරන්න ඕනේ. අර දවසක් අහනවනේ වයසක මිනිස්සෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම ඔබට කෙටියෙන් දහමක් දේශනා කළොත් මං තරුණයින්ට මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ තරුණයාට තමයි, තරුණවදී අයට තමයි හොඳට මේක තේරෙන්නේ. ඒත් වර්තමාන සමාජයේ මොකද කියන්නේ? ඌවා කරන්න ඔය 50-60ක් පයින්ද එපෑ, මේ ගේවල් දොරවල් හදලා එපැයි, මේවා කරලා එපැයි ඌවා කරන්න කියලා කියනවා. ඒත් ඇත්තම කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේවා කරන්න ඕනේ තරුණ කාලේ, පටන් ගන්න ඕනේ තරුණ කාලේ. අර ලස්සන උපමාවක් කියන්නේ ලස්සන කතාවක්නේ. වයසක ජෝඩුවක් එනවා, හැරමිටි ගගහ හිඟා කකා යනවා විහාරස්ථානේ ඉස්සරහින්. හිඟා කකා යනකොට බුදුරජාණන් වහන්සේ ජෝඩුවව පේන්නනවා. පේන්නලා අහනවා, පේනත් මහණෙනි දැක්කද අර ජෝඩුව? දැක්ක ස්වාමීනි කියනවා. එතකොට කියනවා, පේනත් මහණෙනි ඔය ජෝඩුව විවාහ වෙච්ච අලුතම තරුණ කාලේ ව්‍යාපාරයක් සඳහා තමන්ගේ දේපල ඒ 80 කලක් ධනෙ වියදම් කළා නම් පින්වත් මහණෙනි ඔය ජෝඩුව මේ නගරයේ ඉන්න පළවෙනි ව්‍යාපාරික වෙනවා කෙනා, පෝසත්ම ව්‍යාපාරික වෙනවා කෙනා. බැරි වෙලාවත් මහණෙනි ඔය දෙන්න ගිහිගේ අතහැරලා පැවිදි වුණා නම් ඒ දෙන්නා ගෙන් ස්වාමි පුරුෂයා මොකද වෙනවා කිව්ව? මහරහත් වෙනවා කිව්වා. බිරිඳ අනාගාමී වෙනවා කිව්වා.
ඒත් එහෙම කළේ නෑ කියනවා. ඒ දෙන්නා මැදි වයසේ ව්‍යාපාර පටන් ගත්තනම් ඒ දෙන්නද අංක දෙකේ ව්‍යාපාරිකයෝ බවට පත් වෙනවා කියලා. මේ දෙන්නා මැදි වයසේ පැවිදි වුණා නම් මහත්ය අනාගාමී වෙනවා, බිරිඳ සකරදාගාමී වෙනවා කියලා. මේ දෙන්න අඩුගානේ වයසට ගිහිල්ලවත් ව්‍යාපාර පටන් ගත්තනම් ඒ දෙන්න අංක තුනේ ව්‍යාපාරිකව බවට පත් වෙනවා කියලා. ඒ දෙන්න වයසට ගිහිල්ලා පැවිදි වුණා නම් ඒ දෙන්නගෙන් මහත්ය සකරදාගාමි වෙනවා, නෝන සෝතාපන්න වෙනවා කියලා. ඒ දෙන්න ඒවත් කළේ නෑ කියනවා. දැන් මේ දෙන්නට මුකුත්ම බෑ කියනවා. ගොඩ වයසයි කියනවා. දැන් මේ දෙන්න මැරිලා අපායේ උපදින්න ඉන්නේ කියනවා. දැන් මේ අපායේ යන්නේ කවුද? ඒ ජීවිතේ මහරහත් වෙන්න පින තිබ්බ ස්වාමි පුරුෂයෙකුයි, ඒ ජීවිතේ අනාගාමී වීම පිණිස පින තිබ්බ බිරිඳකුයි. මැරිලා කොහෙද යන්නේ? අපාගත වෙනවා. එහෙනම් මෙතන නැද්ද ඔය පින තියන අය ඉන්න පුළුවන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් ඉන්ද්‍රිය ධර්ම දැකලා නේද? බුදුරජාණන් වහන්සේ හරියටම කියනවා, හරියටම පනවනවා, මෙහෙම මෙහෙම කරන්න කියලා. එදකොට පින්වත්නි, ආං බුදුරජාණන් දේශනා කරනවා තරුණයෝ තමයි මේවා කරන්නම ඕන කියනවා. තරුණ කාලේ පටන් ගත්තොත් පහසුයි ලේසියි කියනවා. ඉතින් මේ තරුණ කාලේනේ මුගලන් ස්වාමීන් වහන්සේත් කෝලිත විදියට ඉඳලානේ ගිහිගෙදර කලකිරිලා පැවිදි වුණේ, උපතිස්සත් එක්ක ඇවිල්ලානේ. දැන් මේ උපතිස්ස සාරිපුත්ත වුණා, කෝලිත මොග්ගල්ලාන වුණානේ නේ. ඕන් ඔය කෙනා තමයි භාවනා කර කර හිටියේ. භාවනා කර කර ඉන්නකොට තමයි නිදිමත හැදුනේ. නිදි ගිරාගෙන වැටෙනවා කියනවා. කොච්චරද කියනවා නම් සක්මන් කර කර ඉන්න වෙලාවට සක්මනේ බිම වැටෙනවා කියනවා. නිදිමතට කොහොම නිදිමතක් තියෙන්න ඇද්දනේ? සක්මන් කර කර ඉන්න වෙලාවට නිදි කිරාගෙන වැටිලා බිම වැටෙනවා කියන්නේ. එතකොට බුදුරජාණන් මේක තමයි දිවස් නුවණින් දැකලා වැඩම කරලා නිදිමත දුරු කර ගැනීම පිණිස දේශනාවක් කළේ. ඒක තමයි අංගුත්තර නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ පචලායන කියන සූත්‍ර දේශනාව. මොකද සූත්‍ර දේශනාවේ නම පචලායන සූත්‍රය. නිදිකිරා වැටීම ගැන වදාළ දේශම. නිදිකිරා වැටීම ගැන වදාළ දේශම. එහෙනම් කවුරු හරි කෙනෙක් භාවනා කරනවා නම්, එයාට නිින්ද යනවා නම්, මේ දේශනාවේ විදිහටම කළොත් නිදිමත දුරු වෙයිද නැද්ද? නිදිමත දුරු වෙනවා. මේ දේශනාවේ තියෙන විදිහටම කළොත් භාවනා කරන කෙනාට නිින්ද යනවා නම් ඒ නිදිමත තියෙන කෙනා මේ පියවරවල් අනුගමනය කළොත් බුදුරජාණන් දේශනා කරනවා එයාගේ නිදිමත දුරු වෙනවා. එයාගේ නිදිමත දුරු වෙනවා කියන්නේ. එහෙමනම් භාවනා කරන කෙනෙක් තමන්ගේ නිදිමත දුරු කර ගැනීම පිණිස මේ සූත්‍ර දේශනාව හොඳට මතක තියාගන්න ඕනේ. පිළිවෙලටම මතක තියාගන්න ඕනේ. ඒ පිළිවෙලට මතක තියාගෙන ඒ පිළිවෙලටම පුරුදු කරන්න ඕනේ. වැඩි නිින්ද ගියාම මේවා මතක තියෙයි දන්නේ නෑනේ. නිින්ද යනකොට යාගෙන එනකොට තමයි පුරුදු කරන්න කියන්නේ. නිදියාගෙන එහෙම ඉවරලා නිින්දත් ගියා. එහෙනම් දැන් පචලායන සූත්‍රයේ විදියට කටයුතු කරන්න ඕනේ කියලා හොඳට නිදි කිරලා කියලා එහෙම නෙවෙයි මේ කියන්නේ. තේරුණාද? නිදිය ගත්තට පස්සේ නෙමෙයි, නිදි කිරා වැටෙනකොට. නිින්ද යාගෙන එනකොට තමයි මේවා පටන් ගන්න කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවානේ,
මොග්ගල්ලාන නින්ද ගියා නේද? එහෙමයි ස්වාමීනි කියලා ඔන්න මුගලන් මහරහතන් වහන්සේ උත්තර දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ නිදිමත දුරු කරගන්න කරුණු කාරණාව පැහැදිලි කරනවා. නිදිමත දුරු කරගන්න කොහොමද පැහැදිලි කරන්නේ? එහෙමනම් මොග්ගල්ලානේනි මෙන්න අහගන්න කිව්වා. මොග්ගල්ලාන හොඳට අහගන්න කිව්වා. ඔබ යම් සංඥාවකින් වාසය කරනවා නම් ඒ වෙලාවට ඔබ තුල නිදිමත තියෙනවා නම් යම් සංඥාවකින් ඔබ ඉන්නකොට ඒ සංඥාවෙන් ඉන්න වෙලාවට ඔබ තුල නිදිමත තියෙනවා නම් ඔබ නිදිමත තුල බැසගෙන නම් ඒ සංඥාව මෙනෙහි කරන්න එපා කියනවා. ඕන කෙනෙක් අසුභ සංඥාව වඩනවා. වඩනකොට නිදිමත එනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සංඥාව වඩද්දී නිදිමත එනවා නම් ඒ සංඥාව වඩන්න එපා කියනවා. ඒ විදිහට යම් සංඥාවක් වඩනවද ආන් ඒ සංඥාව සිහිකරන්න එපා කියනවා. ඒ වෙලාවට මොකද කරන්න කියන්නේ? ඒ සංඥාව බහුල කරන්න එපා. මොග්ගල්ලානේනි මෙනෙහි කරන්නත් එපා කියනවා. ඒ සංඥාව මෙනෙහි කරන්න එපා. ආය ආය පුරුදු කරන්නත් එපායි. ඒක නිදිමතට තවත් අනුබලයක් කියනවා. ඒ සංඥාව තුළ නිදිමත හැදෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සංඥාව මෙනෙහි කරන්න එපා කියනවා. ඒ වගේම මේ සංඥාව බහුල කරන්න එපා කියනවා. ඒ කියන්නේ ආය ආය කරන්න එපා කරන ඒ සංඥාව නේද? එතකොට ආන් ඒ සංඥාව මොකද කරන්න කියන්නේ? අමතක කරන්න කියනවා, අයින් කරන්න කියනවා. මෙසේ වාසය කරනකොට මොකද වෙන්නේ? ඕ නිදිමත ප්‍රහාණය වෙලා යනවා කියනවා. ඒක වෙන දෙයක් කියනවා. එහෙනම් අපි හිතමුකෝ කෙනෙක් ඔන්න එක සංඥාවක් පුරුදු කරනවා. පුරුදු කරගෙන යනකොට මෙනෙහි කරගෙන යනකොට යාට නිදිමත හැදෙනකොට එයා ඒක නවත්වනවා. ඒ සංඥාව සිහිකරන එක මෙනෙහි කරන එක නවත්තලා එයා වෙන සංඥාවක් පුරුදු කරනවා. ඔන හිතන කෙනෙක් මෛත්‍රී භාවනාව කර කර ඉන්නවා. එයා පුරුදු වෙවි ඉන්නවා මෛත්‍රී භාවනාව කරන්න. එතකොට මෙයා ඔන්න නිදි කිරාගෙන වැටෙනවා. මොකද වෙන්නේ? එයා නිදි කිරාගෙන වැටෙනවා. දැන් එහෙම තියදී ආය ආයේ මේක කරන්න එපා කියනවා. ආය ආයේ මේ විදිහටම මෛත්‍රිය වඩන්න එපා කියනවා. නිදිමත හැදෙනවා නම් නිදි කිරා වැටෙනවා නම් ඒක මාරු කරනවා අපි අනිත්‍ය සංඥාවට. ඔන්න මෛත්‍රිය වඩවඩ හිටියා. ඒක අපි අනිත්‍ය භාවනාව වඩන්න පටන් ගන්නවා. අන්න සංඥාව මාරු වෙනකොට, භාවනාව මාරු වෙනකොට එයාගේ නිදිමත දුරු වෙනවා කියනවා. එයාගේ නිදිමත දුරු වෙනවා කියනවා. කෙනෙක් බුද්ධානුස්සතිය වඩවඩ ඉන්නවා. එයාට නිින්ද යනවා. එයා ඒ බුද්ධානුස්සතිය වඩන එක නවත්තන්න ඕනේ. නැත්තම් ඒ වෙලෙට ඒක භාවනාවක් විදියට කොච්චර වැඩුවත් එයාට නිින්ද යනවා කියනවා. ඒ නිසා ඒ වෙලාවට එයා කරන්න ඕනේ කියනවා ඒ සංඥාව මෙනෙහි කරන එක නවත්තලා, බහුල කරන එක නවත්තලා වෙන සංඥාවක් වඩන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ නිදිමත දුරු වෙනවා කියනවා. නිදිමත ප්‍රහාණය වෙනවා කියනවා. ඒක වෙන දෙයක් කියනවා. ඒක සිද්ධ වෙන කරුණක් කියනවා. ඒක විය හැකි කාරණයක් කියනවා. එතකොට එහෙනම් ඔන්න කෙනෙක්ට නිින්ද යනවා භාවනා කරන්න එනකොට. නිදිමත හැදෙනවා. දැන් එයා මොකද්ද පළවෙනියටම කරන්නේ? ඕ නිදා ගන්නවද? නෑ, එයා පළවෙනියටම කරන්නේ සංඥාව වෙනස් කරනවා, භාවනා කරන අරමුණ වෙනස් කරනවා. මෛත්‍රිය නම් වඩන්නේ අපි හිතමු අනිත්‍ය භාවනාව පුරුදු කර. අපි හිතමුක බුද්ධානුස්සතිය නම් වඩන්නේ ධාතු මනසිකාරය කරනවා. අපි හිතමුකෝ ඔන්න කෙනෙක් සංඝගුණ සිහි කරනවා. නින්ද යාගෙන එනවා.
ඒ වෙලාවට මොකද කරන්නේ මරණ සතිය පුරුදු කරන. ඒ වගේ අර අරමුණ වෙනස් කරනවා කියනවා. එතකොට යාගේ නිදිමත දුරු වෙනවා කියනවා. අරමුණ වෙනස් කරපු ගමන් නිදිමත දුරු වෙනවා කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුල තියෙන නිදිමත දුරු කරගන්න කරපු පළවෙනි උපදේශේ දීපු පළවෙනි උපදේශේ කාටද දැන් මේ උපදෙස් දෙන්නේ? මොග්ගල්ලාණයන් වහන්සේට. දැන් මේවා උන්වහන්සේට විතරද? නෑ, එදාටත් නිදිමත හැදෙන අයට ගැළපෙනවා. අදටත් නිදිමත හැදෙන අයට ගැළපෙනවා. මතුවටත් නිදිමත හැදෙන අයට මේක ගැළපෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මෙහෙම වාසය කරනකොට නිදිමත ප්‍රහාණය වුණේ නෑ කියමුකෝ. දැන් ඔන්න සංඥාව මෙනෙහි කරන්න නැතුව වෙන සංඥාවක් මෙනෙහි කරනවා. නිදිමත හැදෙන සංඥාව මෙනෙහි කරන්න නැතුව වෙන සංඥාවක් මෙනෙහි කරනවා. වෙන අරමුණක් මෙනෙහි කරනවා බහුල කරගෙන ඉන්නකොටත් ඔන්න හිතමුකෝ නිදිමතයි කියලා. එදවර බුදුරජාණන් දේශනා කරනවා, ආන් ඒ වෙලාවට ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ සිතින් අනුවිතර්ක කරන්න. ඉතින් අනුවිතර්ක කරන්න ආලා ඉන්න එපැයිනේ. බණ අහන්න ඕනද නැද්ද? එහෙනම් ධර්මය අහන්න ඕනේ. ඇසූ පරිදි, ඒ කියන්නේ තමන් අහගත්තු විදිහට, හැදෑරූ පරිදි තමන් ඉගෙනගත්තු විදිහට මොකද කරන්න වෙන්නේ? ධර්මයේ ආනුවිතර්ක කරන්න කියනවා. ධර්මයේ හොඳට සිතින් මෙනෙහි කරන්න කියනවා. හොඳට මෙනෙහි කරන්න කියනවා. මනසින් සලකන්න කියනවා. මොකද කරන්න කියන්නේ? මනසින් සලකන්න කියනවා. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මෙහෙම කරනකොට මොග්ගල්ලාන, මෙන්න මෙහෙම වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වෙන්නේ නම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියනවා. එහෙනම් දැන් අර පළවෙනි විදියට අරමුණ වෙනස් කරාට නිදිමත දුරු වෙන්නේ නැහැ කියමුකෝ. එතකොට මොග්ගල්ලාන ඔබ කරන්න ඕනෙන්නේ අර තමන් අහපු තමන් හදාරපු ධර්මය සිතින් අනුවිතර්ක කරන්න ඕන කියනවා. මෙනෙහි කරන්න ඕන කියනවා. අනුවිචාර කරන්න ඕන කියනවා. විතර්ක විචාර කරනවා, අනුවිතර්ක කරනවා, අනුවිචාර කරන්න කියනවා. මනසින් සලකන්න ඕන කියනවා. ඒතකොට අර තියෙන නිදිමත දුර වෙලා යනවා කියනවා. ඕන් එහෙනම් මේවා පිළිවෙලට කරන්න. ඉස්සරෝම මොකද කරන්නේ? අරමුණ වෙනස් කරනවා. එහෙම කරලත් නිදිමත දුර වෙන්නේ නැත්තම් අර අහපු හදාරපු ධර්මය අනුවිතර්ක කරනවා, අනුවිචාර කරනවා, මනසින් හොඳට සලකනවා. මනසින් හොඳට සලකනවා. එහෙම වෙනකොට නිදිමත අනිවාර්යෙන් දුරු වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණෙත් පැහැදිලි කරනවා. ඊළඟ පියවර, දැන් මේ අපි ගැන කරුණා මෛත්‍රියෙන්මද නැද්ද මෙහෙම දේශනා කළේ? එහෙනම් අපිත් හොඳට නිදි කරයි කියලා බුදුරහණේ දැනන් ඉඳලා තියෙනවා. හොඳට කණුවක් අල්ලගෙන, ගහක් අල්ලගෙන හේතු වෙලා නින්දට හොඳට පෝර දාදා නේද? ඒ අවවාසේ හොඳට කාලා නේද? හොඳට කනවා භාවනා කරන්න ඉස්සර. ඇයි භාවනා කරන්න එපැයි නේද? කාලා කනුවකට හේතුවක් දාලා නේද? ඕම් භාවනා කරනවා. දැන් මොකේද මේ පෝෂණය? භාවනාවටද නින්දටද? නින්දට. ඒතකොට ඉතින් හරියන්නේ නෑ නේද? ඈ, ඒ නිසා මොකද කරන්න වෙන්නේ? ඔන්න කෙනේ භාවනා කරනවා. කර කර ඉන්නකොට නිදිමත හැදෙනවා. ඒක ස්වභාවයක්නේ. හැදෙන නිදිමත දුරු කරන්න ක්‍රමයක් තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. බුදුරජාණන් දේශනා කරනවා, ඉස්සරෝම අරමුණ වෙනස් කරන්න ඕන කියන. එතකොට දුරු වෙනවා කියන. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා, අරමුණ මෙනෙහි කරන්න ගිහිල්ලා වෙනස් කරන්න ගිහිල්ලා ඔන්න නිදිමත දුරු වෙන්නේ නැත්තම්
මොකද කරන්න කියන්නේ? ඉගෙනගත්ත හදාරපු ඒ ධර්මයේ ඇසූ ධර්මය අනුවිතාරක කරන්න කියනවා. අනුවිචාර කරන්න කියනවා. මනසින් සලකන්න කියනවා. එහෙම කරද්දිත් ඕ නිදිමත දුරු වෙන්නේ නැහැ. මේක නම් යස්ස නිදිමතක් නේ. ඕ හිතමුක එහෙමත් දුරු වෙන්නේ නැහැ කියනවා. ඊදර බුදුරජාණන්සේ දේශනා කරනවා. ආන් එහෙමත් වාසය කරනකොට නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් එහෙමත් වාසය කරනකොට නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් මොග්ගල්ලාන එකල්හි ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරන්න ඕන් බලන්නකෝ හරි සාර්ථක ක්‍රමයක් නේ ඇසූ පරිදි හැදෑරපු පරිදි එහෙම නැතිනම් අහන්නත් ඕනේ හදාරන්න ඕනේ බලන්නනේ නැතු ඉතින් අපි පන්සල් යන්නේත් නැහැ පව් කරන්නේත් නැහැ කියන හිටියොත් මොකද වෙන්නේ අහන්නත් බෑ හදාරන්නත් බෑ ඉතින් බනහන්ඩ පන්සලට යන්න ඕනේ බනහන්ඩ සංඝයා දකින්න යන්න ඕනේ බන කියන තැනකට කොහාට හරි යන්න ඕනේ ආන් බන අහන ධර්මය අහනවා හදාරනවා ඇසූ පරිදි දරාගත් පරිදි මොකද කරන්නේ සජ්ජායනා කරන්න කියනවා හයියෙන් හයියෙන් සජ්ජායනා කරන්න කියනවා එතකොට හාමුදුරුවනේ රතන සූත්‍රයේ කොහොමයි සජ්ජායනා කරන්නේ ප්‍රීති භූතය ආවොත් මේ දෝන් දැන් මිනිස්සු හිතන් ඉන්න තාලේනේ නෑ සජ්ජායනා කළා කියලා රතන සූත්‍රයේ ගෙදරක කවුරු ප්‍රේතෝ එන්නේ නෑ ආයේ එන්න දෙයක් නෑ තිරයකුඩ සූත්‍රයේ දේශනා කරන්නේ නේද බුදුරජාණන් වහන්සේ බිත්තියෙන් එහා පැත්තට වෙලා ඇවිල්ලා බලන් ඉන්නවා කියනවා ඇඳ යට දොර මුල්ලේ ඉන්නවා කියනවා අමනුස්සය ප්‍රේතිය මලගිය ඥාතීන් ඇවිල්ලා බලාගෙන ඉතින් තමන් ඉගෙනගත්ත දහමක් තියෙනවනේ අහපු දහමක් තියෙනවනේ හදාරපු දහමක් තියෙනවනේ නිදිමතයි නම් මොකද කරන්න කියන්නේ ආන් ඒ දහම හොඳට හයියෙන් සජ්ජායනා කරන්න කියනවා සජ්ජායනා කරන්න කියනවා එතකොට මොකද වෙන්නේ බුදුරජාණන් දේශනා කරනවා මොග්ගල්ලානේනි මෙසේ වාසය කරන විට ඔබට නිදිමත ප්‍රහාණය වෙන්නේ නම් එයින් ඒ කාරණේ විය හැකි දෙයක් කියනවා. හයියෙන් සජ්ජායනා කරනකොට නිදිමත දුර වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. හයියෙන් සජ්ජායනා කරද්දී නිදිමත දුර වෙනවා කියනවා. එහෙනම් දැන් මේ පින් උතුම්ට බැරිද? හයියෙන් සජ්ජායනා කරන්න පුළුවන් නේ. ඕන්න ඉගෙනගත්තු දේ අහපු දේ හදාරපු දේ භාවනා කරන්න ඉඳගත්තට පස්සේ ඕන් ඉදි කරා වැටෙනවා. දැන් පළවෙනි පියවර උත්සාහ කළා හැදුන නිදිමත දුරුන්නේ නැහැ. දෙවෙනි පියවරත් බැලුවා නිදිමත දුරුනේ නැහැ. දැන් බලමුකෝ තුන්වෙනි එක කියලා මොකද කරන්නේ? දැන් හොඳට මතකෙන් සජ්ජායනා කරනවා. ඕම් බුදුරජාණන් දේශනා කරනවා. එහෙමත් දුරු වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් කියනවා. අපි හිතමුකෝ එහෙමත් දුරුනේ නැත්තම් මෙසේ වාසය කරනකොට නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් මොග්ගල්ලාන එකල්හි ඔබ දෙකං පෙතිත් අත්පාත් අත්ලෙන් හොඳින් පිරිමදින්න කියන ඕන් වැඩේනේ මොකද බුදුරජාණන් දේශනා කරන්නේ හොඳ ප්‍රායෝගික ක්‍රමයක් අත්හදා බලන්න පුළුවන් ක්‍රමයක් ආය අත්හදා බලන්න දෙයක් නැහැ ඉතින් හරියටම හරි නේද? ඒත් ඉතින් මෝඩා අපිට තේරෙන්නේ නැත්නම් ඉතින් කොරලා හරි බලන්න. එපැයි නේ. එතකොට ආන් කන් දෙක හොඳට අත ගා ගන්න කියන. නිකන් නෙමේ රත් වෙනකන්. නේද? ඊළඟට මේ අත් දෙක හොඳට අත ගන්න කියන රත් වෙනකන්. නේද? මෙහෙම හොඳට රත් වෙනකන් අත ගා ගන්න කියන. ආ දෙයත්ල. නේද? ඊළඟට මොකද කරන්න කියන්නේ? ඊළඟට කකුල් අත ගා ගන්න කියන හොඳට රත් වෙනකම්. තේරුණාද?
ඕන් දැන් මේ වාහගෙන ගිහිල්ලා මෙහෙ මෙහෙම කරනවා නෙවෙයි. ඕන් දැන් මල්ලි භාවනා කරනවා. නිදිමතයි හොඳට කිර කිර ඉන්නවා. හරිනේ. බුදුරජාණන්ගේ පජලායන සූත්‍රයේදී දේශනා කළානේ කම්පෙති පිරිමදින්න කියලා. රාත් වෙනකම් කියලා මොකද කරන්නේ? ඕන් අක්කා ගිහිල්ලා කනට ගහනවා එහෙම නෙමෙයි රාත් වෙන්න. ඇයි අක්කේ ගැහුවේ කනට? නෑ ඉතින් කියලා තිබ්බනේ සූත්‍රයේ කන් රාත් වෙන්න අත ගන්න කියලා. මං ඉතින් අත ගෑවා. ඒ ආනුන්ගේ කන් පිරිමදින්න කියලා නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ කන් දෙක තමන් පිරිමදින්න කියලයි කියාගන්නේ. නැත්තම් ආයේ ඕවා අපේ කට්ටිය චූට් ඇත්තම් මොකද කරන්නේ? වරදවා ගන්නවා නේද? වරදවා වටා ගන්නවා නේද? අර අර තියෙන කීමනක් නේ. ඇඟිල්ලෙන් අහස පෙන්නනවලු හඳ අහසේ තියෙන. ඇඟිල්ලෙන් මොකද කරන්නේ? හඳ ආන් කියලා පෙන්නනවලු. අපේ මිනිස්සු බලන්නේ හඳ දිහේද ඇඟිල්ල දිහේද? හුඟක් අය බලන්නේ ඇඟිල්ල දිහේ කියනවා. හඳ දිහේ බලන්නේ නෑ කියනවා. කිව්වේ එකක් ගත්තේ තව එකක්. හුඟක් අයට වරදින්නේ ඒකනේ නේ. කියන්නේ එකක් ගන්න කාරණාව තව එකක්. වරදවා තේරුම් ගන්නවා. නැත්තම් ඊළඟට කියයි ආයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියා. බණක් කිව්වා. දේශනා කරපු ධර්මයේදී කිව්වා කන් රත් වෙනකම් පිරිමදින්න කියලා. අතපය රත් වෙනකම් පිරිමදින්න කියලා. ඉතින් ආමේ මල්ලි භාවනා කරනකොට නිදි කිරි කිරි හිටියා. මං ඉතින් රත් වෙන්න අත ගැහුවා. ඉතින් මම වැරද්දක් කිරුවා යැයි කිව්වොත් මෙතන ලොකු අර්බුදයක් එනවා. දැන් මේ කාගේවත් කන් රත් වෙන්න අත ගන්න කියලා නෙවෙයි කිව්වේ. ඊළඟට නිදි කිර කිර ඉන්නවා කෙනෙක්. ගිහිලා ඇහැරවනවා එහෙම නෙමෙයි. මේ අපරාධේ මොකද්ද ඔය කරන්නේ? ආන් අර ගිහිලා නිදාගන්න. ඒ නිදි කිරනවා නෙවෙයි. එයා වීරිය කරනවා. මෙහෙම කිර 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 එයා ආයේ බෙල්ල කෙරින් කරන්නේ මොන අදහසින්ද? භාවනා කරනවා කියන අදහසෙන්. ආයේ කවුරුවත් නිදි කිර කර ඉන්නකොට ආන් අරයා කිරනවා. අයියෝ ලැජ්ජා වෙබැ. නේද? මද අවුරුදු දැන් 10ක් තිස්සේ භාවනා කරන්න යනවලු. අර බලන්නකෝ කිරණ කිරිල්ල නිදිමතේ බෑ. අනේ උන් ඕක පැත්තකින් තියලා නිදාගන්න කියන්න කියලා ඇහැරවන්න එපා. පව් සිද්දෙනවා. එයා එහෙම කිර 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 මොකද්ද මේ කරන්නේ? නැගිටිනවා. වීරිය කර කරනේ ඔය එක වෙලාවක නිදිමත ප්‍රහාණය කරලා කෙලින් වෙලා හොඳට හිත එකඟ කරගත්තොත් අනිත්‍ය දුක්ඛේ අනාත්මේ සිහි වුණොත් එයා දිනනවද නැද්ද? දිනනවනේ නේද? අපිට ඒව තේරෙන්නේ නෑ. ඒ නිසා භාවනා කරන වෙලාවට හොඳට මතක තියාගන්න. ආයේ වෙන කෙනෙක් නිදි කිරුවා කියලා අවඥාවෙන් දකින්නත් එපා. දොස් කියන්නත් එපා. ඇහැරවන්න යන්නත් එපා. ඒ නිදි කිරනවා නෙවෙයි. ඒ වීරිය කරනවා. ඔහොම කිරලා 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 කොයි වෙලාවෙ හරි හරියට කය ඍජු කරගත්තොත් එයා එදාට දිනනවද නැද්ද? දිනනවා. ඒ නිසා මොකද කරන්නේ? හොඳට කම්පෙති දෙක අත ගා ගන්න කියලා. දැන් එතකොට ඔන්න චූටි අර්බුදයක් එන්න පුළුවන්. මොකක්ද ඒ අර්බුදේ? මේවා කියලා දෙන්න එපා. එකින් එක චූටි අයට වගේ. ඒ තමයි කාන්තාව ඕම් කම්පිරිමදින්න ගිහිල්ලා කනේ කරාඹු නිසා හොඳට තුවාල වුණොත් ආයේ අපිට බැනුම් අහන්න වෙනවා. ඒ නිසා පරස්සමට නැත්තම් කියයි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කම්පිරිමදින්න කිව්ව ඕම් මාදෑ භාවනා කරන්න කියලා කනුන් තුවාල වුණා කියලා. ඒවා ඉතින් සීයෙන් එන්න ඕනේ. කරාඹු එක්ක ගලවලා භාවනා කරන්න ඕනේ. එක්ක නැත්තම් මේ ඒ අහුවෙන්නේ නැති හරියක් පිරිමැදගන්න ඕනේ. එදවර කන් හොඳට පිරිමදින්න කියලා. දැන් කරලා බලන්න නැගෙදර ගිහිල්ලා මේවා. ඊනාට හොඳට අත් කකුල් පිරිමැද ගන්න ඕනේ. දැවුවා ඉස්කෝල වලේම කිව්වම් පුංචි ළමයි හොඳට කන් රාත් වෙනක අත ගා ගන්න. ඉතින් ළමයි ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්නවා. එයි පැයක් විතර යනකම් කන් වලින් දුන් දාන්න රස්නේ. එදවර නිදිමත දුර වෙලා යානවා කියන්නේ. ආම් බුදුරජාණන් දේශනා කරනවා. එහෙම කරනකොට නිදිමත දුරු වෙනවා කියන එක සිද්ධ වෙන
දෙයක් කියනවා. දැන් හඳ හොඳ නැද්ද මේ ක්‍රම ටික? ඉගෙන ගත්තාම භාවනාවේ නිදි කිරණ අපිට හොඳටම හොඳයි. ඕම් කන් දෙක පිරිමැද ගන්න කියනවා. අත්පා පිරිමැද ගන්න කියනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි මොග්ගල්ලානේනි ඔහොම කන් පිරිමැදලා අත්පා පිරිමැදලා නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒ වෙලාවට ඔබ හුනස්නේ නැගිටින්න කියනවා. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටින්න කියනවා. භාවනා ආසනෙන් නැගිටින්න කියනවා. නැගිටලා මොකද කරන්නේ? සිහිල්දියෙන් දැස් තෙමලා වටා පිටාව හොඳට බලන්න කියනවා. සිහිල්දියකින් නේද සීතල වතුරෙන් මූණ හොදාගෙන හොඳට මේ වට පිටාව බලන්න කියනවා. හොඳට වට පිටාව බලන්න කියනවා. නැකත්තරු බලන්න කියනවා. එහෙනම් ඒ කාලේ තරුව අනුව ගමන් කරාද නැද්ද? නැකත්තරු දිහා බල බල ගියානේ. ගමන් මාර්ගයේ මේ කාලේ තියෙනවා කියන්නේ තරු දිහා බලාගෙන තමයි ගැල්වල යන අය යනවා කියන්නේ. ඉතින් නැකත්තරු බලන්න කියන එක කියන්නේ ගෙයින් එළියට යන්න වෙනවද නැද්ද? වෙනවා. අම්මෝ ගෙයින් එළියට යන්නේ කොහමද මහරෑ? බය බෑනේ නේද? බය වෙන්න දෙයක් ඇත්තේ නෑ. බය වෙන්න ඕනේ මොකේද? ගස් හෙලවෙනේටද? ඇහෙන සද්දෙටද? එහෙම නැත්නම් යක්කුන්ට පෙරේතෙයින්ටද? නෑ, බය වෙන්න ඕනේ පාවට. කාටද බය වෙන්න ඕන්නේ? මොකේදද? පාවට බය වුණාම හොඳටම ඇති. යක්කුන්ට පෙරේතෙයින්ට බය වෙන්න දෙයක් නෑ. යක්කු පෙරේතෝ අපිට බයයි, අපි යක්කු පෙරේතෙයින්ට බයයි. ඒ නිසා ඒව ගැන බය වෙන්න දෙයක් නෑ. ඒවට බය වුණා කියලා අපාය යන එක නවතින්නේ නෑ. හැබැයි පාවට බය වෙනවා නම් කෙනෙක් ඒක නාටන යහපත සිද්ධ වෙනවා. එදකොට පින්වත්නි මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා අත්පා කන් හොඳට රත් වෙනකම් පිරිමැද්දට නිඳ ගියේ නිදිමත දුරු වෙන්නේ නැත්තම් හොඳට මොකද කරන්න වෙන්නේ? භාවනා කරන එක නවත්තනවා. නවත්තලා හුනස්නෙන් නැගිටිනවා. නැගිටලා මොකද කරන්නේ? සීල්දියෙන් මූණකට හොදාගන්න. හොදාගෙන හොඳට නැකත්තරු බලනවා. එළියට පාළියට පොඩ්ඩක් ගිහින් එන්න කියලා නෙමෙයි කියන්නේ නේ. එළියට පාළියට ගිහිලා ගෙයින් එන්න කියනවා. නිදිමත අරමුණ වෙනස් වෙනකන්. ඒ නිදිමතයි කියන අරමුණ, නිදිමතයි කියන අරමුණ වෙනස් වෙනකන් පුංචි වෙලාවක් එළියට පාළියට ගිහින් එන්න කියනවා. මේ කියන්නේ පැය ගාණක් නෙවෙයි. නැත්තං ආයේ පැය පහක් විතර ඉතින් ඇවිදලා ඇවිදලා එයි නේද? පැය ගාණක් නේ, විනාඩි 5ක් 6ක් අර නිදිමත ආරමුණ වෙනස් වෙනකම් මූණ පොඩ්ඩක් හොදාගෙන එළියට පාළයට ගිහලා ඉතින් නැකත්තරු බලනවා. දැන් කාලේ ඇටින ටීවී එහෙම බලන්නේ නැහැ. ඊට පස්සේ ආය රැහින් දැකපු රූප විතර කොර කොර ඉන්න වෙයි භාවනාවට ඉඳගත්තා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මොකද්ද? ඕන් එහෙම නැකත්තරු බල බලා ඉන්නකොට ඊළඟට මොකද වෙන්නේ? අර වටපිට හොඳට බලනකොට මූණ හොදාගෙන ඉන්නකොට ඔන්න නිදිමත දුරු වෙනවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක් වෙනවා. නිදිමත දුරු වෙනවා කියන එක වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා එහෙමත් ඉඳලා නිදිමත දුරු වුණේ නැත්තම් ඕන් එළියට පාළියට ගිහිල්ලා වතුර වලින් මූණ හොදාගෙන නේද නිදිමත දුරු වුණේ නැත්තම් බුදුරජාණන් දේශනා කරනවා මොකක්ද? එහෙමත් නිදිමත දුරු වුණේ නැත්තම් බුදුරජාණන් දේශනා කරනවා ඕ එකල්නි මොග්ගල්ලානේනි ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න. මොකද්ද මෙනෙහි කරන්න කියන්නේ? ආලෝක සංඥාව. ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියනවා. දන්නවද ආලෝක සංඥාව? මෙන්න මේකයි ආලෝක සංඥාව කියන්නේ. හිතන්න කියනවා දවල් දවල්ලේ යන සංඥාව. දැන් මේ දවල් කියලා සිහි කරන්න කියනවා. අදිෂ්ඨාන කරගන්න කියනවා. දවල්ලේ යන සංඥාව අදිෂ්ඨාන කරගන්න කියනවා.
දවල් යම්සේද රාත්‍රියත් එසේමය. රෑය යම්සේද දහවලත් එසේමය කෙන හිතේ හිතා ඉන්න කෙන. දැතුට අර පරණ භාවනාව කරන්න වෙන්නේ නෑ නේද? ඒ වෙලාවට මොකදක හිතන්න කියන්න. මොකද ඉස්සල්ල නිදිමත දුරු කරන් ඉන්න පැයි අනි ටික් කරන්න නේද? දහවල යම්සේද රාත්‍රියත් එසේමය. රාත්‍රිය යම්සේද දහවලත් එසේමය කියලා හොඳට දහවල සිහි කරන්න කියනවා. දවල් කාලේ ගැන දවල් කාලේ සිහි කරනකොට අපිට පහළ වෙන්නේ මොන සංඥාවද? ආලෝක සංඥාව. මොන සංඥාවද? ආලෝක සංඥාව. මතකනේ අනාථපිණ්ඩික සිටුමානේ අර බුදුරජාන් වහන්සේ ගැන අහලා මහරෑ ගියානේ නිකම් වේගෙන්. මුරකාරයෝ ඔක්කොම බැලුවා මේ මහ කලුවරේ කොහොමද මෙච්චර වේගෙන් යන්නේ කියලා. බලපුවම මොකක් වෙලාද? හිතේ ඇති වෙච්ච පැහැදීමට සතුටට එයාට රෑ දවල් වගේ පේන්න ගත්තා. ආලෝක සංඥාව පහළ වුණා. නේද? ආලෝක සංඥාව පහළ වුණා. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා දහවල යම්සේද රාත්‍රියත් එසේමය. රාත්‍රිය යම්සේද දහවලත් එසේමය කියලා මොකද කරන්නේ? ඔන්න සිහි කරන්න කියනවා. මෙසේ විවෘත වූ නිදිමත විසින් යට නොකරගත් සිතින් ප්‍රභාස්වර සිත වඩන්න කියනවා. විවෘත වූ නිදිමත විසින් යට නොකරගත් සිතින්, එකෙනෙ නිදිමත විසින් යට කරගත්තේ නැති හිතකින් ප්‍රභාස්වර සිත වඩන්න කියන හොඳට බබලෙන හිතක් වඩන්න කියන. මොග්ගල්ලානේනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වෙලා යනවා කියන කරුණ සිද්ධ වෙනවා කියන. එහෙනම් ආලෝක සංඥාව වඩන්න මොකද වෙනවා කියන්නේ? නිදිමත දూరు වෙනවා කියන. බුදුරජාණන්සේ දේශනා කරනවා ඉඳින් මෙසේ වසන කල්හි එහෙමත් ඉන්නකොට නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් ඔබ මොකද කරන්න ඕන? මෙහෙමත් කරනකොට නිදිමත දුරු වෙන්නේ නැත්තම් දැන් ඔය වෙලාවට මොගලන් හාමුදුරුවෝ කියන්නේ නැත්තේ මෙහෙම කියන්නේ නැද්ද? අනේ ස්වාමීනි, දැන් ටිකක් නිදිමතයි, හිට හරි කමන්නේ නැහැ, ඊටු ටික කියනවා කියලා කියන්නේ නැද්ද? නෑ, අහගෙන හිටියා. ඇයි? භාග්‍යතුන් වහන්සේනේ ධර්මයේ දේශනා කරන්නේ නේ. මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බැරි වෙලාවත් එහෙමත් ආලෝක සංඥාව වඩද්දී නිදිමත දුරු වෙන්නේ නැත්තම් මොකද කරන්න කියන්නේ? ආන් ඒ වෙලාවට මොග්ගල්ලානේනි, පෙරපසු සංඥාවෙන් යුතුව. මොන සංඥාවෙන් යුතුවද? පෙරපසු සංඥාවෙන් යුතුව අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් යුක්තව බහැර නොගිය සිතින්, පෙරපසු සංඥාවෙන් යුක්තව අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් යුක්තව බහැර නොගිය සිතින් සක්මන අදිෂ්ඨාන කරන්න කියන. ඒ කියන්නේ මොකද්ද? හොඳට පෙරපසු සංඥාව තියාගෙන සිහි කරගෙන ඉදිරියට යනවා, පසුපසට එනවා, ඉදිරියට යනවා, පසුපසට එනවා කියලා හොඳට සක්මනේ දෙන්න කියන. සක්මන් කරන්න කියන. එතකොට මොකද වෙන්නේ? අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් යුක්තව බහැර නොගිය සිතින්, බහැරට යන්නේ නැතුව හිත මොකද කරන්නේ? හොඳට සක්මන් කරන්න කියන. ආන් ඒ වෙලාවට මොග්ගල්ලානේනි, නිදිමත දුරු වෙලා යනවා කියන. නිදිමත දුරු වෙලා යනවා කියන. කොයි වෙලාවටද නිදිමත දුරු වෙන්නේ? එහෙනම් අන්තිමටම දේශනා කළේ ඕන්න දැන් ආලෝක සංඥාවත් වඩනවා. එහෙම වැඩුවත් නිදිමත දුරු වෙන්නේ නෑ කියන. ආන් ඒ වෙලාවට සක්මන් භාවනාව කරන්න කියන. සක්මන් භාවනාව කරනකොට මොකද වෙන්නේ? හොඳට නිදිමත දුරු වෙනවා කියන. නිදිමත දුරු වෙලා යනවා කියන. එතකොට සක්මන් භාවනාව කරනකොට නිදිමත දුරු වෙලා
යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉදින් ඔබ මෙන්න මෙහෙම වාසය කරනකොට දැන් එන නිදිමත දුර වෙන ක්‍රම කීයක් කියලා දුන්නද බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? හතයි. කීයද? හතක් දේශනා කළා. පළවෙනි එක මොකද්ද? ඕ නිදි කිර කිර ඉන්න. ඕන දැන් අපි භාවනාවට ඉඳගෙන ඕන නිදිමතයි. දැන් ඉතින් ආපිව නිදිමත විසින් යට කරගෙන යනවා. දැන් නිදිමත දෝරේ ගලාගෙන යන්න ඉන්නේ. ඒ වෙලාවට මොකද කරන්න කියලා? ඔව්. ඒ වෙලාවට සංඥා භාවනාවකට යම් සංඥාවක් පුරුදු කරනවාද, ඒ සංඥාව වෙනස් කරන්න කියනවා. අරමුණ වෙනස් කරන්න කියනවා. භාවනා අරමුණ වෙනස් කරන්න කියනවා. ඒ භාවනාව සංඥාවක්, භාවනා සංඥාව වෙනස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාවනා සංඥා වෙනස් කරනකොට අනිවාර්යයෙන්ම නිදිමත දුර වෙනවා කියලා දේශනා කළා. බැරි වෙලාවත් දුරුන්නේ නැත්තම් මොකද කරන්න කියන්නේ? ඒ වෙලාවට මොකද කරන්නේ? ධර්මය අසුව විදිහට හදාරපු විදිහට මොකද කරනවා කියන්නේ? අනුවිතර්ක කරන්න කියනවා. අනුවිචාර කරන්න කියනවා. මනසින් සලකන්න කියනවා. හොඳට නුවණින් විමසන්න කියනවා ධර්මය. එහෙම වෙනකොට නි අනිවාර්යෙන් නිදිමත දුරු වෙනවා කියනවා. එහෙම වුණත් නිදිමත දුරුනේ නැත්තම් එහෙමත් කොල්ලව නිදිමත දුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? ඊට පස්සේ කියනවා එහෙමත් නිදිමත දුරු වෙන්නේ නැත්තම් ඇසුව විදියට හදාරපු විදියට විස්තර වශයෙන් මොකද කරන්න කියන්නේ? සත්‍යයනා කරන්න කියනවා. විස්තර වශයෙන් සත්‍යයනා කරන්න කියන එන ඉතනක දැන් බුදුගුණ භාවනාව කී කිය ඉන්නේ කියලා. සිහි භාවනා කර කර ඉන්නේ කියලා. ඒදොර මොකද කියන්නේ? ඒක හයියෙන් කියනවා. ඒ වාග්්‍යවත් වූ අරහතු සම්මා සම්බුදු රජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ නිසා නේද? රාග ద్వේස මෝහ දුරු කළ නිසා අරහං වනසේක කියලා දැන් හයියෙන් සත්‍යයනා කරන්න කියනවා. එතකොටත් නිදිමත දුරු වෙලා යනවා කියනවා. එහෙමත් කරද්දි නිදිමත දුරු වුනේ නැත්තම් මොකද කරන්නේ? එහෙමත් කරද්දි නිදිමත දුරු වුනේ නැත්තම් කම්පෙති අත්පා හොඳට රත් වෙනකන් පිරිමදින්න කියනවා. හොඳට අත්ලෙන් පිරිමදින්න කියනවා. එහෙම කරනකොට අනිවාර්යෙන් නිදිමත දුරු වෙනවා කියනවා. එහෙමත් දුරුන් නැත්තම් මොකද කරන්න කියන්නේ? ඕ භාවනා කරන එක නවත්තලා නැගිටින්න කියනවා. නැගිටලා හොඳට සීතල වතුරෙන් මූණ හොදාගන්න කියලා දේශනා කරනවා. එහෙම නේද හොදාගෙන මොකද කරන්න ඕනේ? එහෙම හොදාගෙන ඉවරලා ඕන්න එළියට පාලියට ගිහිල්ලා නැකත් අරු ටිකක් එහෙම බලලා ආයේ භාවනාව පටන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමත් නිදිමත දුරු වෙන්නේ නැත්තම් නැකත් අරු බලලා මූණ හොදලා ඇවිල්ලත් නිදිමත දුරු වෙන්නේ නැත්තම් මොකද කරන්න කියන්නේ? ආලෝක සංඥාව පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දහවල යම්සේද රාත්‍රියත් එසේමයි. දහවල යම්සේද රාත්‍රියත් එසේමයි. රාත්‍රිය යම්සේද දහවලත් එසේමයි කියලා වුන් ආලෝක සංඥාව වඩන්න කිව්වා. දැන් මේ පින්වතුන් දැනන් හිටියද ආලෝක සංඥාව කියන්නේ මොකද්ද කියලා? ඒ කියන්නේ දවල් සීකරන. ඒතකොට දවල් කියන්නේ එළියනේ. එළිය සීකරනකොට මොකද වෙන්නේ? නිදිමත නැති වෙලා යනවා. බැරි වෙලාවත් එහෙම කරද්දිත් නැති වෙලා ගියේ නැත්තම් මොකද කරන්න කිව්වේ? එහෙමනම් හොඳට පෙරපසු සංඥාව ඇතිව නේද අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් යුක්තව බහැර නොගියේ සිතෙන් සක්මන අදිෂ්ඨාන කරන්න කිව්වා. ඒ කියන්නේ ඉදිරියට යනවා ආපස්සට එනවා. ඒ සංඥාව තුළ ඉඳගෙන වෙන බාහිර දේවල් බලන්නේ නැතුව
ඈතත් බලන්න නැතුව ළඟ බලන්නෙත් නැතුව සාමාන්‍ය කෙලින් බලාගෙන බාහිරදී අවධානය නැහැ. හොඳට ඉදිරියට යනවා ආපස්සට එනවා ඉදිරියට යනවා ආපස්සට එනවා ඉදිරියට යනවා ආපස්සට එනවා කියලා මොකද කරන්නේ? ඕන් සක්මන පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඕන් එහෙම කරනකොට අනිවාර්යෙන් නිදිමත දුර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොග්ගල්ලානේනි ඕහොම කරද්දී නිදිමත දුර වෙන්නේ නැත්තම් එකල්හි ඔබ දකුණු පාදයෙන් වම් පාදයේ මදක් ඇලව තබාගෙන සිහියෙන් යුක්තව නුවණින් යුක්තව නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට දකුණු පසින් ඇලට සිංහ සෙයියාවෙන් හැදපෙන්න කියන අනේ ඒක ඉස්සරෝම කිව්වනන්නේ ඈ අපරාදී අන්තිමටම කිව්වේනේ ඔය ටික ඉස්සෙල්ලාම කිව්වා නම් අපි ඉතින් කලින්ම නේදා ගන්නවනේ නෑ මේ කිව්වේ උත්සාහ කරලා 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 බැරිම වුණොත් මොකද කරන්න කිව්වේ අර සැතපෙන පිළිම තියේ දකුණු කකුල උඩ වම් කකුල තියෙනවා ඒක එක ළඟ නෙවෙයි චුට්ටක් ඈත් කරලා තියාගෙන පොඩ්ඩක් ඇලට තියාගෙන අර දකුණු අත උඩින් ඔළුව තියාගෙන වම් අත ඇඟ උඩින් දිගට තියාගෙන සිංහ සෙයියාවෙන් සෑතපෙන්න කියලා. දැන් මේ පින්වතුන් කොයි සෙයියාවෙන්ද සෑතපෙන්නේ? අනේ ස්වාමිනි අපි දන්නේ නෑනේ සෙයියාවල්. දැන් එහෙනම් අර බුදු පිළිම වහන්සේලාගේ සෑතපෙන ඉරියව්වක් තේනවනේ. ආන් ඒ ඉරියව්ව මොන සෙයියාවද? සිංහ සෙයියාව සිංහ සෙයියාවෙන් නිදා ගන්න කෙනා තමයි කියනවා සූසේ නිදන්. එතකොට උඩු බැලෙන් ඉන්නවනะ ඒ සෙයියාව මොකද්ද? දැන් සාමාන්‍ය මිනිස්සු නිදන තාලෙනේ නේ උඩු බැලෙන් ඉන්නවා. ඒ මිනිස්යා මොන සෙයියාවෙන්ද? පෙරේත සෙයියාව කියනවා ඒක. නේද? මුලින් අතර නිදා ගන්නවනะ ඒකට කියනවා කාම සෙයියාව කියලා. එදිරි දකුණු අත උඩින් ඔළුව තියලා වම් දකුණු කකුල උඩින් වම් කකුල මදක් ඇලව තියලා වම් අත ඇඟ දිගේ යවලා එහෙම නිදා ගන්නවා නම් සැතපනේ පිළිමේ විදියට ඒක තමයි සිංහ සෙයියාව. ඉතින් දැන් මොකද කරන්නේ? මේවා කරලා 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 නිදිමත දුරු කරගන්න හදුවා. දැන් නිින්ද යන එක නවත්තන්න බෑ. දැන් ඉතින් කොච්චර උත්සාහ කළත් වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඉතින් කරන්න තියෙන හොඳට සිහියෙන් නුවණින් මං අසවල් වෙලාවට අවදි වෙනවා කියලා. 4:22 තප්පර දෙකට. එහෙම හරි හොඳට වෙලාවක් මතක තියාගෙන මොකද කරන්නේ? සිංහ සෙයියාවෙන් නිදාගන්න කියනවා. නැගිටින ඉරියව්වක් නැගිටින වෙලාවක් සිහි කරගෙන. මොකද වෙන්නේ? ආන් එහෙම කළා මොග්ගල්ලානේනි ඔබ විසින් අවදි වූ සැනින් වහා නැගිටිය යුත්තේ. ඔන්න අපි නොකරන වැඩන්නේ. ඕන දැන් සිංහ සෙයියා වෙනු සෑතපුනා. නැගිටිනවනේ එක්කු බෑ. තව චුට්ටක් ඉන්නවා කියලා ආයේ නිදා ගන්නවනේ. නැගිට සැනින් මොකද කරන්න කියලා? ආ වහා අවදි වෙච්ච සැනින් වහා නැගිටින්න කියනවා ඇඳින්. නිදා නිද්‍රා සැපෙහි ස්පර්ශ සැපෙහි. දැන් නිදාගෙන ඉඳපු කෙනාට තියෙනවනේ සැපයක් නිදිමතේ නින්දේ. ඊළඟ ස්පර්ශ සැපයක් තියෙනවා කෙනා. අලස සැපෙහි නැවත නැවත යෙදෙමින් වාසය නොකරන්නේ මේ කියලා. මොකද කරන්නේ? හික්මෙන්ද කෙනා. නැගිට අර අවදි වෙච්ච සැනින් නැගිටිනවා. ආය කම්මැලි නෑ. ඇඟමැලි කඩන්නේ නෑ. නේද? නැගිටලා වැඩ පටන් ගන්නවා භාවනා කරන්න. මොග්ගල්ලානේනි මෙසේ හික්මිය යුත්තේය. මොකද්ද? අර විදියට හොඳට සිංහසෙයියාවෙන් නිදාගෙන මොකද කරන්නේ? නැගිටිනවා. නැගිටපු ගමන් ආයලා අලස නැතුව කම්මැලි නැතුව ආපහු බණ භාවනා කරන්න පටන් ගන්නවා. එදවිට මොකද වෙන්නේ?
ඔවුන් තවදුරටත් බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේම මොග්ගල්ලානේනි මෙසේද හික්මිය යුත්තේය මානේ නැමැති සොඬවැල දැඩිව ඔසවාගෙන දායක පවුල් කරා නොයලෙවෙන්නෙමි හික්මෙන්න ඕන කෙනා මාන්නෙන් මම භාවනා කරන කෙනෙක් මම මෙහෙම කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා මානේ නැමැති හොඬවැල උස්සගෙන දායක පවුල් වලට පිණ්ඩපාත යන්න එපා කෙනා දානෙට වඩින්න එපා කෙනා මොග්ගල්ලානේනි භික්ෂුව මාන්නේ නැමැති සොඬවැල දැඩිව ඔසවාගෙන කුලයන් කරා එළඹෙයි නම් ගෙවල් කරා වඩිනවා නම් මොග්ගල්ලානේනි යම් කරුණකින් මිනිස්සු පිරිසිඟා වඩින භික්ෂුව මෙනෙහි නොකරත් නම් පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේව සිහි කරන්නේ නැත්නම් දායක පවුල් හේබඳු කළ යුතු කරුණු ඇති වෙයි කියන දායක පවුල් වල පවුල් හේබඳු කළ යුතු කරුණු ඇති වෙනවා කියන එහිදී භික්ෂුවට මෙන්න මෙහෙම හිතෙනවා කියන මොනවද හිතෙන්නේ කවුරුත් හෝ මේ දායක පවුල් කරේ මා ගැන අපහැදුවාවත්ද දැන් දායක පවුල් ගැන ආඩම්බරෙන් මාන්නෙන් ගියොත් දායක පවුල් වලට ඒක හරියන්නේ නෑ කියන. එතකොට මොකද වෙන්නේ දායක පවුල් එතකොට අර කළ යුතු කරුණු එක එක ඒවා කරනවා කියන. එතකොට භික්ෂුවට මෙහෙම හිතනවා කියනවා. දැන් දායකයෝ ගණන් ගන්නෑ නෑ මෙයා භික්ෂුව. එතකොට හිතන කවුරුවත් මං ගැන අපහැදුවාවත්ද දැන් මේ මිනිස්සු මා කරෙහි ඇලෙන්නේ නෑනේ කියලා මොකද කරන්නේ? අලාභය නිසා හැකිලිලා යනවා කියනවා. අයියෝ මට දැන් කවුරුවත් නෑ මට දැන් දානේ දෙන්නේ නෑ වෙනද වගේ සලකන්නේ නෑ වෙනද වගේ උදව් කරන්නේ නෑ අපරාධේ කවුරුවත් කේලමක්වත් කියලා බිඳෙව්වද දන්නේ කියලා. මොකද වෙන්නේ? මෙසේ හු අලාභයෙන් ඇකිලිලා යනවා කියනවා. මතු ඔහුගේ සිත නොසන්සුන් වෙනවා කියනවා. ඒ විතරක් නෙවෙයි යාගේ හිත නොසන්සුන් වෙනවා කියනවා. නොසන්සුන් වූ තැනැත්තා අසංවර වෙනවා කියනවා. නොසන්සුන් වුණාම මොකද වෙන්නේ? අසංවර වෙනවා කියනවා. ඉස්සරෝම අලාභයෙන් ඇකිලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නොසන්සුන් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අසංවර වෙනවා. අසංවර වුණ කෙනාගේ හිත සමාධිමත් වෙන්නේ නැහැ. එනං ඇයි අර හොඬ වැල උස්සගෙන මාන්නේ යන්න එපයි කිව්වේ? එහෙම ගියපු ගමන් හිත ඇකිලෙනවා. හිත ඇකිලි ගැච්ච ගමන් මොකද වෙන්නේ? ඕ නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඕ නොසන්සුන් වෙච්ච ගමන් එයාගේ හිත අසංවර වෙනවා. අසංවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාගේ හිත සමාධියෙන් තොර වෙනවා. සමාධිමත් වෙන්නේ නැහැ. බුදුරජාණන් සේසහ කරනවා. ඒ නිසා ඔබ මෙන්න මෙහෙම ඉක්මෙන්න කියනවා. අර්බුද ඇති වචන කතා කරන්නේ නැහැ කියලා ඉක්මෙන්න කියනවා. දායක පවුලෝට ගිහිලා දායකින් ගාවට ගිහිලා අර්බුද ඇති වෙන වචන කතා කරන්නේ නැහැ කියනවා. මොග්ගල්ලානේ එහෙම ඉක්මෙන්න කියනවා. ඔබ විසින් මෙසේත් ඉක්මිය යුත්තේ ඒ විතරක් නෙවෙයි කියනවා. අර්බුද ඇති වෙන කව කතා කරන අර්බුද ඇති වෙන කතා කරන කල්ලි බොහෝ කතා බහ කැමැති විය යුත්තේ කියනවා. අර්බුදයක් ඇති වෙන කතාවක් කරපු ගමන් මොකද වෙන්නේ? ඒ හා සම්බන්ධ බොහෝ කතා බහ ඇති වෙනවා කියනවා. ඒවා කැමැති වෙන්න ඕන කියනවා. බොහෝ කතා බහ ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නොසන්සුන් වෙනවා කියනවා. නොසන්සුන් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අසංවර වෙනවා කියනවා. අසංවර වෙච්ච ගමන් හිත සමාධිමත් වෙන්නේ නෑ කියනවා. සමාධියෙන් තොර වෙනවා කියනවා. හිත එකඟ වෙන්නේ නෑ කියනවා. මොග්ගල්ලානේනි මම සියලුම එක්ක වාසය කිරීම වර්ණනා කරන්නේ නෑ කියනවා. හැම එක්ක වාසය කිරීමක්ම වර්ණනා කරන්නේ නෑ කියනවා. මම සියලු එක්ක වාසය කිරීම වර්ණනා නොකරන්නේත් නෑ කියනවා. වර්ණනා කරන්නේත් නෑ නොකරන්නේත් නෑ කියනවා. මම මොග්ගල්ලානේනි ගිහියන් හා පැවිද්දන් සමග එක්ව වාසය කිරීම වර්ණනා නොකරමි කියනවා. ගිහියන් හා පැවිද්දන් සමග එක්ව වාසය කරන එක වර්ණනා කරන්නේ නැහැ කියනවා. යම්කිසි සේනාසනය අල්ප ශබ්දයෙන් යුක්තද යම්කිසි
සේනාසනයක් වැඩඉන්න තැනත් තියෙනවනම් ආං එතන අල්ප සබ්දයෙන් යුක්තනං අල්ප ගෝසාවෙන් යුක්තනං ජනයාපිස හමා සුළඟින් තොරයිනං ජනයාගේ ඇඟවල්වල ගෑවිලා එන සුළඟින් තොරයින ඉගෙන පේන මානක මිනිස්සු නැත්තං මිනිස්සුන්ගේ ගුප්ත ක්‍රියාවලට යෝග්‍යනං ඊළඟට භාවනාවට හිත වෙස් හිත වෙනවනං භාවනාවට හිත වෙනවනං එබඳු වූ සෙනසුන් හා එක්ක වාසය කිරීම මම වර්ණනා කරනවා මේ පැවිද්දෝ ගිහියෝ එකට ඉන්න එක ගැන වර්ණනා කරන්නේ නෑ කියන ඒ භාවනාවට යෝග්‍ය සංසුන් වෙච්ච ඒ වගේම ගෝසාවෙන් තොර වෙච්ච ඊළඟට ශබ්ද වලින් තොර වෙච්ච තැන්වල වාසය කරන එක මම වර්ණනා කරනවා කියනවා මෙන්න මෙහෙම වදාරුවාට පස්සේ මුගලන් වහන්සේ මොකද වුනේ මොග්ගල්ලාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා කියනවා ස්වාමීනි සංක්ෂේපෙන් කියනවනම් කෙටියෙන්ම කියනවනම් භික්ෂුව තණ්හාව ගෙවා දැමීමෙන් දුකෙන් නිදහස් වෙයි නම් තණ්හාව ගෙවලා දාලා දුකෙන් නිදහස් වෙනවනම් අත්‍යන්ත නිෂ්ඨාවට පැමිණෙනවනම් අත්‍යන්ත යෝගක්කේමය වෙනවනම් අත්‍යන්ත බ්‍රහ්මචාරී වෙනවනම් අත්‍යන්තයෙන්ම නිවන් මගට මගෙහි නිවාවට නිමාවට පැමිණෙනවනම් දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූයේ නම් ආං ඒ මොන කාරණා මතද කියනවා. ඒතර බුදුරජාණන්සේ දේශනා කරනවා මෙහිලා භික්ෂුව සියලු ධර්මයෝ තෘෂ්ණා දෘෂ්ටි වලින් නොබැසගත යුත්තේ කියනවා. ආසන යුත්තෝ තෘෂ්ණා දෘෂ්ටි වලින් නොබැසගත යුත්තෝ යයි ආසන ලද්දේ වෙනවා කියනවා. මොග්ගලයන් මෙසේ භික්ෂුව සියලු ධර්මයෝ තෘෂ්ණා දෘෂ්ටි වලින් නොබැසගත යුත්තෝයි ආසන ලද්දේ වෙයි. සියලු ධර්මයෝ මැනවින් දැනගන්නවා කියනවා. ඔහු සියලු ධර්මයන් විශිෂ්ට නුවණින් දැනගෙන සියලු ධර්මයන් පිරිසිඳ දැනගන්නවා කියනවා. සියලු ධර්මයන් මොකද වෙන්නේ? පිරිසිඳ දැනගෙන සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා, යම් කිසි විඳීමක් වෙයි නම් ඒ විඳීම පිළිබඳව අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා කියනවා. ඒ වගේ මොකද වෙන්නේ? නොඇල්ම දකිමින් වාසය කරනවා කියනවා. ඇලෙන්නේ නැහැ කියනවා. නොඇල්ම දකිමින් වාසය කරනවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? තෘෂ්ණා නිරෝධය දකිමින් වාසය කරනවා කියනවා. තණ්හාව දුරු වෙන විදිය දකිමින් වාසය කරනවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? තෘෂ්ණාව දුරලීම දකිමින් වාසය කරනවා කියනවා. ලෝකේහි කිසිවකට ග්‍රහණය නොවනවා කියනවා. ග්‍රහණය නොවෙන්නේ මොකද වෙන්නේ? තැති ගන්නෙ නෑ කියනවා. ලෝකේ කිසිවෙකට ග්‍රහණය වෙන්නේ නැත්නම් එයා තැති ගන්නෙ නෑ කියනවා. තැති ගන්න නැත්නම් තමා තුලම පිරිණිවි යනවා කියනවා. තැති ගන්නෙ නැත්නම් තමා තුලම පිරිණිවි යනවා කියනවා. ඉපදීම ෂය වෙනවා කියනවා. බඹසර වාසය සම්පූර්ණ වෙනවා කියනවා. කලයුත්ත කරන ලද්දේ වෙනවා කියනවා. නිවන පිණිස වෙන කල යුතු දෙයක් නෑ කියලා යා දැනගන්නවා කියනවා. මොග්ගල්ලානේනි කෙටියෙන්ම කිව්වොත් භික්ෂුවක් තණ්හාව ගෙවා දැමීමෙන් දුකෙන් නිදහස් වෙයි නම් අත්‍යන්ත නිෂ්ඨාවට පැමිණෙයි නම් අත්‍යන්ත යෝගක්කේමයට පත් වූයේ නම් අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ නම් අත්‍යන්තයෙන්ම නිවන් මගෙහි නිමාවට පැමිණියේ නම් දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූයේ නම් ආං ඒ මෙන්න මේ කාරණාව නිසා තමයි කියන. දැන් පින්වත්නි මුගලන් මහා ස්වාමීන් වහන්සේට නිදි කිරා වැටෙද්දී බුදුරජාන් වහන්සේ නිවනින් අවසන් වෙන විදියට ඒ නිදිමත දුරු කරගන්න හැටි කියලා දුන්නද නැද්ද? දේශනා කළා. අපට මේ විදියටම පුරුදු කළොත් කවුරු හරි කෙනෙක් මේ විදියට පුරුදු කළොත් එයා ඒ විදිහටම පුරුදු කරලා මහා මොග්ගලාණන් වහන්සේ නිදිමත දුරු කරගෙන ඒ නීවරණය ප්‍රහාණය කරගෙන යම්සේ අමා මහ නිවනකින් සැනසුණාද ඒ විදිහටම ඕනෑම කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. එහෙමනම්
ඔබ අප සෑම සියලු දෙනාටම ගෞතම බුදු සසුනේම අමා මහ නිවනින් සැනසීමක් පිණිසම මේ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම මේ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු